ආයුබෝවන්. නත්තල් මාසය කියලා කියන්නේ වැඩිපුර කෑම වර්ග හදන මාසයක්. ඒ වගේම වැඩිපුර තෑගි බෙදන මාසයක්. ඉතින් ෆෝෂුන් හෙල්ලි කිචන් වැඩසටහන සමගින් කෑම සමගින් ඔබව රසවත් කරන්නටත් ඒ වගේම තෑගි සමගින් ඔබට සතුට ගෙන එන්නටත් සූදානම්. ඒ නිසාම අදත් ආදරයෙන් ආරාධනා කරනවා මේ අඩහෝරාව පුරාවට ෆෝෂුන් හෙල්ලි කිචන් වැඩසටහන සමගින් එකතු වෙලා ඉන්න කියලා. කිතුණු බැතිමතුන්ගේ බොහෝ ඉල්ලීම් මත තමයි මේ මාසේ අපි නත්තලට ආවේනික කෑම වර්ග පිළියෙල කරමින් ඔවුන්ව සතුටට පත් කරන්න. අද දවසේත් ඔවුන් වෙනුවෙන්ම වෙන් කරන ලද කෑම විශේෂයක් ගැන අපි කතා බහ කරමින් ඔබව දැනුවත් කරනවා. ඒ දැනුවත් වීම සඳහා අදත් අපි ආරාධනා කළා කොළඹ ගලධාරි හෝටලයේ උපවිධායක සුභවේදී සනත් දයස් මහත්මයාට ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා. ඔව්, ඉතින් කියන්නට ඕනේ අද දවසේදීත් අපි ෆෝෂුන් නිෂ්පාදනත් එක්ක තමයි ඔබව රසවත් කරන්නට දැනුමින් පෝෂණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ. අපේ නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරනවා නම් දැන් ඕනම රටකට ආවේනික කෑම වර්ග වෙන්න පුළුවන්. නැත්තම් නත්තලට අවුරුද්දට මේ වගේ එක එක කාලවල වලදී හදන කෑම වර්ග වෙන්නට පුළුවන්. මේ ඕනම කෑම වර්ගයකට ආවේනික රස, ආවේනික මේ සුවඳ, මේ හැම දෙයක්ම එකතු වෙන්නට නම් හොඳ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන තෝරගන්නට ඕනේ. ඉතින් අපි ඔන්න ඔබට තෝරලා දීලා තියෙනවා වෙළඳපළෙන් හොඳම නිෂ්පාදන. ඒ නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට පුළුවන් දුරකථන අංකය මම සඳහන් කරන්නම්. 0112599370 කියන තිරයේ දිස්සන දුරකථන අංකය ඔස්සේ ඔබට ෆෝෂුන් නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට පුළුවන්. ෂෙෆ්, ගිය සතිය අපි බලාපොරොත්තු දුන්නා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. කොහොම නමුත් අදත් ෂෙෆ් කෑම වර්ග දෙකක් පිළියෙල කරනවා. හරි නේද? අත වශයෙන්ම කෑම වර්ග දෙකක් කිව්වට ඒක එක කෑම වර්ගයක් හදන්න මට අවශ්‍ය වෙන එක ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි අනිත් කෑම වර්ගය. ඒක කෑම වර්ගයක් වගේම අමුද්‍රව්‍යයක්. එතරම් කියනවා නම් මම අද හදන්නේ හොට් බටර් කටල් ෆිෂ් එකක්. හොට් බටර් කටල් ෆිෂ් කියන්නේ මේ උත්සව කාලේට ගෙවල් වලට අවශ්‍යම කරන කෑමක්. හැම සංග්‍රහයකදීම අවශ්‍ය කරන කෑමක්. ඉතින් ඒක හදන්න මට අවශ්‍ය වෙනවා චිලි පේස්ට්. චිලි පේස්ට් මම බැලුවා අපි වෙළඳපොළෙන් ගන්න චිලි පේස්ට් වලට වඩා අපි නැවුම්ව කොහොමද චිලි පේස්ට් එකක් ගෙදරදීම හදාගෙන නිසියාකාරව චිලි පේස්ට් එකක් හදන්න කියලා මම අද පෙන්නන්නම් ඒක. මම හිතන ඉතාමත්ම වටිනවා චිලි පේස්ට් එකක් කොහොමද හරියට හදාගන්නේ කියලා බලන්න. දේවල් සඳහන් කරමු එකින් එක. ඔව්, අවශ්‍යයි මට චිලි පේස්ට් එකට. මම ඒකටත් නැවුම් ෆෝචුන් කෝන් ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. ඉතාම උසස් තත්ත්වයෙන් ඇසුරුම් කළ මේ වගේ පිරිසිදු තෙලක් ගන්නවොත් මම මේකයි බය නැතුව ෆෝචුන් කුකින් ඔයිල් එක කෝන් ඔයිල් එක තෝරගත්තේ. අපි එහෙනම් මම කිව්වා ශීතකරණයක් තුළ තියන්න කියලා චිලි පේස්ට් එක. ශීතකරණයක් තුළ තියන්න නම් අපිට ශීතකරණයක් තුළ මිදෙන්නේ නැති තෙලක් පාවිච්චි කරන්න ඕන. චිලි පේස්ට් වල සාමාන්‍යයෙන් ඔයිල් පොඩ්ඩක් වැඩිපුර යනවා. ඒ චිලි පේස්ට් එක ඒක තමයි මම මේක මෙතනම හදන්න තීරණය කරේ. අපි වෙළඳපොළෙන් මිලදී ගන්න සමහර චිලි පේස්ට් වර්ග තියෙනවා. හැන්දක් දාලා ගල් ගෙඩියක් වගේ කඩලා ගන්න ඕන. එහෙම සාමාන්‍යයෙන් චීනයේ චිලි පේස්ට් හදන්නේ නැහැ. ඉතින් අපි චීනයට ඕන විදිහට තමයි චිලි පේස්ට් එකක් හදන්න ඕන චීන රටේ හදන විදිහට. ඒකයි මම තෙල් පොඩක් වැඩියෙන් පාවිච්චි කරන්නේ. චිලි පේස්ට් එක ඇතුලේ හොඳට තෙල් තියෙනවා. ඔව්, සමහර චිලි පේස්ට් වලින් එකකින් එක අපි සංසන්දනය කරනකොට වර්ණය වෙනස් වෙනවා, සුවඳ වෙනස් වෙනවා, රස වෙනස් වෙනවා. ඒ වගේම මේ චිලි එකේ තියෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඔය වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. හැබැයි අපි අද ෆෝෂුන් හෙල්දි කිචන් වැඩසටහනෙන් සූදානම් වෙලා ඉන්නේ නිවැරදි ලෙසින් කොහොමද චිලි පේස්ට් හදන්නේ කියලා. ෂෙෆ් අවශ්‍ය දේවල් ටික සඳහන් කරමු. ඔව්, මට අවශ්‍ය වෙනවා රතු වේලි මිරිස් කරල් ග්‍රෑම් 250ක්. මේ අරගෙන තියෙන රතු වීරි මිරිස් කරල් ග්‍රෑම් 250ක් අරගෙන මම ග්‍රයින්ඩර් එක අඹරගෙන තියෙනවා. මේක ග්‍රයින්ඩර් එක අඹර ගන්න කලින් උතුරන වතුර මතට මිරිස් කරල් ටික දාලා, නැටිවත් කරපු මිරිස් කරල් ටික උතුරන වතුර මතට දාලා විනාඩි 2-3කින් මම ඉක්මනට පෙරාගත්තා. පෙරාගත්තම තමයි මේ රතු පාට වර්ණය මට රැක ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් Tamanට අඹරා ගන්න පහසුකමක් නැත්නම් කෑලි මිරිස් කුඩු කියන එක අරගෙන, අපි කියන්නේ චිලි පීසස් කියලා කියන්නේ, ඒක අරගෙන උතුරන වතුරට දාලා පෙරණ ගොට්ටකට දාගන්නත් පුළුවන්. කැමති දෙයක් තෝරගන්න පුළුවන්. ඒ වගේම මම එකෙන් ග්‍රෑම් 250ක් තෝරගෙන තිනවා. චොප් කරගත්ත බීලුණු ග්‍රෑම් 100යි, චොප් කරගත්ත ඉඟුරු සහ සුදු ලුණු ග්‍රෑම් 150ක් තිනවා. ග්‍රෑම් 75 බැගින් චොප් කරගත්ත සේර ග්‍රෑම් 100යි. ඒ වගේම මට අවශ්‍ය වෙනවා
ෆෝචුන් තක්කාලි සෝස් මිලිලීටර් 100ක් ලුණු සීනි රසපදමට සීනි සහ ලුණු ටිකක් වැඩියෙන් යනවා මේ චිලි පේස්ට් එකට සාමාන්‍යයෙන් කෑමකට යනවට වඩා ටිකක් වැඩිපුර යනවා ඒ වගේම බැදගත්තු ඉස්සන් මම චොප් කරගෙන තියෙනවා හරි අවශ්‍ය දේවල් සඳහන් කරන අතර වාරේ අපේ ෆෝචුන් කෝන් ඔයිල් ටික නම් රත් වෙලා තියෙනවා ඔව් අපි දාගන්නවා බී ලුණු ඒ වගේම සුදු ලුණු ටික චොප් කරගෙන තියෙන්නේ නේද? ඉතාලම කුඩාවට චොප් කරගෙන තියෙන්නේ. ඉඟුරු. ඉඟුරු සුදු ලුණු, බී ලුණු සහ සේර. සේර. මේක මදගින්නේ ලාදුඹුරු පැහැය වෙන්න ඕන. ගැඹුරු තෙලේ බැදගත්තට මේ තෙල් එක අයින් වෙන්නේ නැහැ. මොකද මේක මිදෙන්නේ නැති තෙලක් කින්ද අපිට අපේ සෞඛ්‍යයට අහිතකර වෙන්නේ නැහැ. ඒකින්ද චිලි පේස්ට් එක ඇතුලේ තෙල හැම තියෙනවා. හරි එහෙනම් මේ දේවල් ටික බැදෙනකන් මම මේ වෙලාව අරගෙන අපේ ෆෝචුන් නිෂ්පාදන පෙළ පිළිබඳව මතක් කරන්නම් ප්‍රමාණයන් පිළිබඳව මම මුලින් සඳහන් කරලා ඉන්නා මිලිලීටර් 200 මිලිලීටර් 500 ලීටර් 1 ලීටර් 2 ලීටර් 3 ලීටර් 5 කියන ප්‍රමාණයන්ගෙන් ඔබට වෙළඳපළින් ෆෝචුන් නිෂ්පාදන මිලදී ගන්නට පුළුවන් ඒ වගේම ෆෝචුන් වෙජිටබල් ඔයිල් පිළිබඳව කතා බහ කරනවා නම් ලීටර් 20 ප්‍රමාණයන්ගිනුත් ඔබට ෆෝචුන් මේ නිෂ්පාදනය එහෙමත් නැත්නම් ෆෝෂුන් වෙජිටබල් ඔයිල් නිෂ්පාදනය මිලදී ගන්නට පුළුවන් කියලා මම මතක් කරනවා. මොකද ගෙදර දොරේ කෑම වර්ග හදනවා වගේම දැන් ව්‍යාපාරයක් විදිහට කෑම වර්ග පිළියෙල කරන තැනක තෙල් නිෂ්පාදන වැඩි වැඩියෙන් පාවිච්චි වෙනවනේ නේද චෙප්? හරි. මම සඳහන් කරන්නම් අපි හඳුන්වා දීලා තියෙන තෙල් නිෂ්පාදන පෙළ ෆෝෂුන් වෙජිටබල් ඔයිල්, ෆෝෂුන් කෝන් ඔයිල්, ෆෝෂුන් සෝයා බීන් ඔයිල්, ෆෝෂුන් සන්ෆ්ලවර් ඔයිල් සහ ෆෝෂුන් කොකනට් ඔයිල්. මේ සෑම නිෂ්පාදනයක්ම තත්ත්ව සහතික වලින් පිදුම්ලත් නිෂ්පාදන ඔබට වෙළඳපළෙන් මිලදී ගන්න විට උනත් ඔබට බලා ගන්නට පුළුවන් සෑම නිෂ්පාදනයක මේ සඳහන් කරලා තියෙනවා ISO 22000 ISO 14001 ISO 9001 සහ HACCP කියන තත්ත්ව සහතික. මේක ගොඩක් විශේෂයි මොකද අපි කෑම වර්ග හදන විට දැන් ගොඩක් වෙලාවට මේ තෙල් කියන්නේ ගුණාත්මක භාවයකින් තොර තෙල් පාවිච්චි කරාම ලෙඩ හැදීමේ අවදානමකුත් වැඩි. සමහර කෙනෙක් පොඩි ගානක අඩුව නිසා බ්ලූස් තෙල් වලට පුරුදු වෙලා තියෙනවා. නමුත් අපි කෑම වර්ග හදන විට හොඳ තෙල් වර්ගයක් තෝරගන්න එක දැන් අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ඉතින් ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා. මොකද අපේ හෙල්දි කිචන් වැඩසටහන සමගින් අපි සූදානම් වෙලා හැමදාමත්ම දැනුවත් කරන්නේ හොඳ දේවල් කියලා දෙන්නේ නේද චෙෆ්? ඔව් දිලානගේ කටින් හොඳ වචන දෙකක් කියවුණා. එකක් තමයි හැසප් තියෙනවා කියලා කිව්වා මේ තෙල් වලට. ඒ වගේම ඒකම දිලානි කිව්වා අවදානමකින් බේරෙන්න පුළුවන් කියලා. හැසප් කියන්නේ ඇත්තටම හැසඩ් ඇනලිසිස් ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට්ස් කියන වචනේ කෙටි කරලා තියෙන ඉතින් ක්‍රිටිකල් කියන්නේ ඇත්තටම අවදානමක් වෙන්න තියෙන එක තමයි අපි මේ තෙල් වලින් අඩු කරගන්න. අපිට කිසිම බයක් සයකක් නැහැ හැසප් තියෙනවා තෙලක් පාවිච්චි කරලා. ඔකේ දැන් ගොඩක් බැදලා ඉවරයි නේද? ඔව්. දැන් මේ වගේ දුඹුරු පෑයට එනකම් බැදගත්තා. බැදගෙන දුඹුරු පෑයට ආපු ගමන්ම අපි කරන්න ඕන අඹරගත්ත මිරිස් ටික එකතු කරන්න ඕන. මෙන්න මේ විදිහට. අඹරගත්ත මිරිස් ටික එකතු කරලා ලිපෙන් පොඩ්ඩක් පැත්තකට අරගෙන මොකද මේකේ වර්ණය ඉතාමත්ම වැදගත්. රතු පාටට තමයි චිලි පේස්ට් එකක් තියෙන්නේ. අපි දකින චිලි පේස්ට් ගොඩක් වෙලාවට කළු පාටයි නේද? ඔව්. ඒක වැරදි. රතු පාටට තමයි චිලි පේස්ට් එකක් තියෙන්න ඕන. ඔන්න ඔය විදිහට දාගෙන අපි මේකට දානවා බැදගෙන චොප් කරගත්ත ඉස්සන් ටික. ඊට පස්සේ මේකේ රතු පාට වර්ණය වැඩි කරගන්නේ ෆෝචුන් තක්කාලි සෝස් එකක් එක්ක. මිරිස් වල පොඩි තෙතක් තියෙනවනේ තිත හිඳෙන්නත් අවශ්‍ය වෙනවා නේද චෙෆ්? ඔව් තෙත හොඳට බේරලා තමයි අපි ගන්න ඕන. තෙත හොඳටම බේරන්න ඕන. සීනි පොඩ්ඩක් වැඩියෙන් දානවා මේකට. මෙන්න මේ වගේ සීනි ටිකක් වැඩියෙන් දානවා. ඔව් අපි සීනිත් එකතු කරා. ලුණු. ලුණු. ලුණුත් වැඩියෙන් දාන්න. මොකද වැඩියෙන් දැම්ම කියලා මේකේ තියෙන සැරට ඒක තේරෙන්නේ නැහැ. ඒක රසයක් බවට පත් කරගන්න නම් ලුණුයි සීනි ලුණුයි සීනි දෙකම හරියාකාරව එකතු කරන්න ඕන. දැන් චිලි පේස්ට් එක උයලා ඉවරයි. මේක වැඩිපුර ඉවුවොත් එහෙම කළු වෙනවා. දැන් කරන්න තියෙන්නේ මේක උයපු භාජනයේ තියන්නත් බෑ. මේක උයපු භාජනයේ තිබ්බත් ඒත් කළු වෙන්න බලනවා. ඉක්මනටම අපි භාජනයෙන් වෙන බඳුනකට මාරු කරන්න ඕන.
තෙල් ගතිය තියෙනවා. තෙල් ගතිය තියෙනවා. චිලි පේස්ට් එක තෙල් ගතිය තිබ්බොත් තමයි නියමාකාරයට තියාගන්න පුළුවන්. හරි. චිලි පේස්ට් එක නම් අපි හදලා ඉවරයි. තව විශේෂිත අපි තෝරගත්ත කෑම වර්ගයක් හදන්න ඕනේ නේද චෙෆ්? ඔව්. අවශ්‍ය කලමනාතික සූදානම් කරනකම් මම සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව බැංකොක් සවාරිය පිළිබඳව තෑගි ගැනත් මම ඔබට කියන්නට සූදානම්. විරාමෙන් අනතුරුව අපි කාලය වෙන් කරගන්නේ හොට් බටර් කටල් ෆිෂ් එක හදන්න. චෙෆ් අපි අවශ්‍ය දේවල් ටික සඳහන් කරමුද එකින් එක? හොට් බටර් කටල් ෆිෂ් එක හදන්නත් මට හතර දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් තමයි රින්ග්ස් ලෙසට කපාගත්ත දැල්ලෝ ග්‍රෑම් 600ක් මම පාවිච්චි කරනවා. මේ වගේ රින්ග්ස් වලට කපාගෙන තියෙන්නේ මාළු මිරිස් සහ ලුණු කොළ සිහින්න දිගාතර කපාගෙන තියෙන්නේ. ඒකත් මම ග්‍රෑම් 250ක් පාවිච්චි කරනවා. මාළු මිරිස් වල ඇට ඉවත් කරලා තියෙන්නේ. ඒ වගේම ලුණු කුඩු ගම්මිරිස් කුඩු මට අවශ්‍ය රසපදමට වියලි මිරිස් කරල් 4ක් මම කතුරෙන් කපාගෙන තිනවා ස්ලාන්ට් එකට. ඒ කියන්නේ හැඩයට කපාගෙන තියෙන්නේ. මේ බැටර් එකක් හදාගෙන තිනවා. මේ බැටර් එක හදලා තියෙන්නේ පාම් පිටි, කෝන් පිටි, බේකින් පවුඩර්, බිත්තර, අයිස් වතුර. ඔක්කොම එකතු කරලා කලවම් කරලාද? පාම් පිටි ග්‍රෑම් 100කට, කෝන් පිටි ග්‍රෑම් 40යි, බේකින් පවුඩර් තේ හැන්දයි, බිත්තර 2යි. මේ වගේ උකුවට හිටින්න අයිස් වතුරෙන් තමයි අනාගෙන තියෙන්නේ. ඒ වගේම පාම් පිටි ටිකක් අවශ්‍යයි මට. දැල්ලෝ ටික මේ පාම් පිටි වල දවටලා තමයි බැටර් එකේ දාලා අපි ඩීප් ෆ්‍රයි කරගන්නේ. ඩීප් ෆ්‍රයි කරගන්න මට ෆෝචුන් එළවලු තෙල් අවශ්‍යයි. හොට් බටර් එක හදන්න මට බීහයි ප්ලස් මාගරින් අවශ්‍ය වෙනවා. හොට් බටර් එක හදන වෙලාව ඒ කියන්නේ ෆෝචුන් වෙජිටබල් ඔයිල්ස් සහ බීහයි ප්ලස් මාගරින් මේ නිෂ්පාදන දෙකම අපිට අවශ්‍ය වෙනවා හොට් බටර් කටල් ෆිෂ් එක හදන්න. ඒ වගේම චිලි පේස්ට් මේස හැඳි 5ක් විතර මට අවශ්‍ය වෙනවා. චිලි පේස්ට් එක මම පාවිච්චි කරන්නේ අපි කලින් හදපු චිලි පේස්ට් එකමයි. මෙන්න මේ වගේ රතු පාට වර්ණෙන් තියෙන චිලි පේස්ට්. හරි මුලින්ම තෙල් ටික රත් වෙනකන් මම කරන්නේ ලුණු කුඩු ස්වල්පයක් රසපදමට, ඒ වගේම ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් දානවා රසපදමට. සුදු ගම්මිරිස් කුඩු මේ ටික දාලා මේ දැල්ලෝ ටික හොඳට පදම් වෙනකොට මම කරන්නේ පිටිවල දවටලා මේ හත් සාදාගත්ත බැටර් එක මේක දාලා ඩීප් ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ තමයි අපි හොට් බටර් එක ටොස් කරන්නේ. තව චෙෆ් මං හිතන්නේ ටික වෙලාවක් යනවා තෙල් ටික රත් වෙන්න. ඔව්. ඒ වෙලාවේදී මම කියන්නම් මේ වන විට තෝරගත්ත දිස්ත්‍රික්ක තුනක වැඩියෙන්ම පොයින්ට්ස් ලබාගෙන තියෙන්නේ කවුද කියලා. මහනුවර දිස්ත්‍රික්කෙන් MK රාණි තමයි මේ වන විට ඉදිරියෙන්ම ඉන්නේ වැඩි පොයින්ට්ස් ප්‍රමාණයක් ලබාගෙන. ඒ වගේම PB චතුරාණි අමරජීව රත්නපුර දිස්ත්‍රික්කෙන්, ඒ වගේම HA නන්දාවති හෙට්ටිආරච්චි නුවරඑළිය දිස්ත්‍රික්කෙන් වැඩියෙන්ම පොයින්ට්ස් මේ වන විට ලබාගෙන තියෙනවා. ඉතින් ඔබට තවත් පොයින්ට්ස් වැඩියෙන් එකතු කරගන්න පුළුවන්. තව මාස 6ක වගේ කාලයක් තමයි තියෙන්නේ බැංකොක් සවාරිය සඳහා. වැඩියෙන් පොයින්ට්ස් එකතු කරගන්න 25 දෙනාට දිස්ත්‍රික්ක 25න් අපි එක්කෙනා බැගින් තෝරගන්නවා බැංකොක් සවාරියට. ඒ 25 දෙනාට තව එක්කෙනා බැගින් එකතු කරගෙන යෑමේ හැකියාවකුත් අපි ලබා දෙනවා. සෙත් දැන් කොහොමද බැටේගේ තත්ත්වය? දැන් අපිට බදින්න පුළුවන් තත්ත්වය තියෙන්නේ මේ වගේ පිටිවල දවටලා පිටි ගසාගෙන බැටර් එකේ ඩිප් කරලා තමයි තෙලට දාන්නේ. පාම් පිටි වල තවර ගන්නවා. ඊට පස්සේ බැටර් එකට පිටි වල දවට කරන බැටර් එකට දානවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මේක අනිත් පැත්තට පෙරලන්න ඕන බදිනේවා. ඒ වගේම දැන් අපි ෆෝෂුන් වෙජිටබල් ඔයිල් එකතු කරගෙනනේ දැල්ලෝ ටික බැදගන්නේ. එතකොට බලන්න ෆිෂ් දැන් අර හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම මේ දැල්ලවලට ගොඩක් වෙලාවට මේ ගොඩක් තෙල් උනන්නේ නැහැ නේද ෆිෂ්? ඒකත් විශේෂත්වයක්. ඔව්. දුබුරු පාට গোল্ডන් කලර් හැදීගෙන එන ඒවා පරිස්සමෙන් එළියට බා ගන්න. හරි දැන් සෑහෙන දුරට අපි බැදගෙන ඉවරයි දැල්ලෝ ටික. දැන් අපිට තියෙන ඊට පස්සේ හොට් බටර් එක හදන්න.
පොට් බට කටල් ෆිෂ් එක මුල් අදියර අපි මුල් අදියර අවසන් කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ අවසානයේ හොට් බට් එක හදලා පිළිගන්නවා. දැන් බාගත්තට පස්සේ හොඳට පේනවා තෙල් උනන්නේ නැහැ නේද සේ? ඔව්. තෙල් උනන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මම පිටිවල දවටලා තමයි බැටර් එකට දැම්මේ. එතකොට දැල්ලගේ ඇතුලෙන් එළියට වතුර ගැලවීම නවතිනවා. එහෙම නැවතුනාම තමයි අර ක්‍රිස්පි එක එහෙම තියාගන්න පුළුවන්. ඔව්. අපි දැන් දැල්ල ටික නම් බැදගෙන ඉවරයි. මේ වෙලාවේදී තවත් අවශ්‍ය කලමනාටික චෙෆ් සූදානම් කරන්න ඕනේ. ඒ වෙලාව අරගෙන මම කියනවා තෑගි ජයග්‍රහණය කරන විදිහ. සතිපතා අපි ෆෝෂුන් තෙල් නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක් ඔබට ලබා දෙනවා. ඒ සඳහා ඔබ කරන්නට තියෙන්නේ අපි අහන ප්‍රශ්නෙට අපි වැඩසටහනින් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල්පතක ලියලා ෆෝෂුන් නිෂ්පාදනයක ලේබලයක් මේ වගේ ෆෝෂුන් කෝන් ඔයිල් හෝ ෆෝෂුන් කොකොනට් ඔයිල් හරි ඕනම තෙල් නිෂ්පාදනයක ලේබලයක් හැකිතාක් අලවලා තැපැල්පතේ අලවලා තැපැල් පෙට්ටිය 22:55 කොළඹ කියන ලිපිණයට එවන එක. ඒ වගේම බැංකොක් සවාරිය සඳහා සහභාගී වෙන්නටත් ඒ දේමයි කරන්න තියෙන්නේ. එකම දේ සතිපතා තෑගි දිනා ගන්නට ඔබ දැන් පිළිතුරු එවන විට දෙක තුනක් හරි කමක් නැහැ එවන්න පුළුවන් තමන්ගේ නමින්. මොකද තමන්ගේ නමින් පොයින්ට්ස් වැඩි වෙන අයට තමයි අපි බැංකොක් යන්නට අවස්ථාව උදා කර දෙන්නේ. ඒ මතක් කිරීමත් එක්කම සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුවත් අපි ඔබව තවත් රසවත් කරන්න තමයි සෝදානම් වෙලා ඉන්නේ අපේ හොට් බටර් කටල් ෆිෂ් එකේ අවසාන භාගය නේද සේ? මොනවද දැන් අවශ්‍ය වෙන්නේ? මට අවශ්‍ය වෙනවා බීහයි ප්ලස් මාගරින්. කොච්චර ප්‍රමාණයක්ද? දැන් මේක හොට් බටර් කියලා නම තියෙන්නේ. ටිකක් වැඩියෙන් ඕන. ග්‍රෑම් 150ක් විතර පාවිච්චි කරනවා. ඔව්. දැන් අපි මාගරින් ටික රත් වෙන්න ඇති හොඳටම වෙලාව නේද සේ? මාගරින් ටික රත් වෙන්න ඇති. දැන් කරන්නේ මොකද්ද? සීන කපාගත් මාළු මිරිස්, සීන කපාගත් ලුණු කොළ වලින් භාගෙ භාගෙ එකතු කරනවා. ඩ්‍රයි චිලි පීසස්, එහෙම නැත්නම් වියලි මිරිස් කරල්. එහෙම ටොස් කර ගන්නවා අපි. හොඩ් බටර් එක හදන්න මේ විදිහට. මේ කපලා තියෙන ක්‍රමවේදයත් වැදගත් වෙනවා. ඔව් ඊට පස්සේ අර ජූලියන් කියන ක්‍රමයට තමයි සීන දිගාතට. දැන් දා ගන්නවා චිලි පේස්. මේ සෑහේ හතරක් විතර. දැන් අපි වෙනද වලින් චිලි පේස් මිලදී ගන්න ඕනේ. අපිට ගෙදරදීම හදන්න පුළුවන් ලේසියෙන්. හදා ගන්න පුළුවන්. මම ඒ ක්‍රමය කියලා දුන්නා ලේසියෙන්ම කරන විදිය හරියාකාරව. දැන් කරන්නේ මොකද්ද? ක්‍රිස්පි ලෙසට බැදගත්ත දැල්ලන් ටික මේ විදිහට එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට නැවතත් ලුණු සල්පයක්, ගම්මිරිස් කුඩු සල්පයක් දාලා අපි ඉතුරු කරගත්ත ලුණු කොළයි කැප්සිකම් සහ ස්ප්‍රින්ග් ආනියන් නැත්තම් මාළු මිරිසුයි ලුණු කොළයි මාළු මිරිසුයි ලුණු කොළයි මේවා වැඩි හැඳි ගන්න නෑ. මේ වගේ චයිනීස් කෑම වලදී අපි කරන්නේ වොක් එකෙන්ම ස්ටය කරනවා. ඒකට කියන්නේ ස්ටය ෆ්‍රයින් කියලා කියන්නේ. වොක් එකේදීම කරකවනවා මිසක් අපි හැදී හැන්දෙන් කරන්නේ නෑ. මෙන්න මේ විදිහට හොට් එකෙන් කරලා ශනිකව බාන්න ඕන. මොකද නැත්තම් චිලි පේස්ට් එක පිච්චුනොත් අපි මහන්සිලා හදපු චිලි පේස්ට් එක වැඩකුත් නැති වෙනවා. මේ හොට් බටර් එකේ රසත් වෙනස් වෙන්න පුළුවන්. ෂෙෆ්ගේ මං අහන්නේ තව අහන්න ප්‍රශ්න නැහැ. මොකද ෂෙෆ් හොට් බටර් එක හදන අතරතුරේදී ඒ අවශ්‍ය දේවල් ඔක්කොම සඳහන් කළා. තව මොනවා හරි විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන්. පිළිගන්නන විට දිලානේ ආයි ලස්සන කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ හොට් බටර් එකට වෙන කිසිම ගාර්නිෂ් එකක් මැච් වෙන්නේ නැහැ. මේකෙම තියෙන කැප්සිකම් සහ අනියන් තමයි අපි ගාර්නිෂ් එක හැටියට සලකන්නේ. හරි අපි චිලි පේස්ට් එකත් ළඟින්ම තියමු නේද? ඔව් අපි සාදාගත් චිලි පේස්ට් එක. ඒකත් අපිට පුළුවන්. ඒකත් එක්කම පිළිගන්න සැර මදි කියලා හිතෙනවා. සැර මදි වෙන්නේ නැහැ කොහොමත්. අපි චිලි පේස්ට් මේ ස්ලයින්දි හතරක් විතර දැම්මා. මේ කොම්බිනේෂන් එක තමයි යන්නේ. මෙතෙන්ට අඩු රයිස් එකක් හරි නූඩ්ලයක් හරි විතරයි. අපි ඒවත් වෙන්නලා තියෙනවා ෆ්‍රයිඩ් රයිස් හදන විදිය, නූඩ්ල්ස් හදන විදිය ඕන තරම්. එකක් හදාගත්තොත් මේකත් විශේෂ නත්තල්
කෑම් මේසයකට අපිට පිළිගන්නන්න පුළුවන්. ඔව් අපේ ෆෝචුන් බිරියානි රයිස් තියෙනවනේ. ඒ රයිස් එකක් උනත් හදාගත්තොත් මේ විදියට එකතු කරගෙන හොට් බටර් කට්ල් ෆිෂ් එක රස බලන්න පුළුවන්. ෂෙෆ් අද දවසේදීත් අපි ප්‍රශ්නයක් අහන්නට ඕනේ. ඊට කලින් මම ගිය සතියේ ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා කියන්නට අවශ්‍ය වෙනවා. දැන් අපේ වැඩසටහන කාන්තා පිරිමි ભેදයෙන් තොරව බලන වැඩසටහනක්. ඒ නිසාවෙන් අපි හැමෝටම අවස්ථාව ලබා දෙනවා. මේ සතියේ ජයග්‍රහණය කරලා තියෙන්නේ මාතර ප්‍රදේශයේ කෙනෙක්, පිරිමි පාර්ශවයේ කෙනෙක්. තිලක් දම්සිරි තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඔබට සුබ පතනවා. ඉදිරි සතියකදී ඉක්මනින්ම ඒ තෑගි පාසල ඔබට ලබන්නටත් අපි වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. හරි. ඒ වගේම තමයි ඔබ වෙළඳපළෙන් ෆෝචුන් තෙල් නිෂ්පාදන මිලදී ගත්තාම අපේ ෆෝචුන් හෙල්ති කිචන් වැඩසටහනේ හදන තෝරගත්ත රෙසිපි වල විස්තර සිංහල සහ දමිළ භාෂාවෙන් යන භාෂා දෙකෙන්ම දැනගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපේ ෆෝචුන් තෙල් නිෂ්පාදන පෙළ පිළිබඳව ඔබට දැනගන්නට පුළුවන්. ඒ වගේම අපේ ෆෝචුන් බාස්මති රයිස් නිෂ්පාදන පෙළ පිළිබඳවත් ඔබට දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ දවස්වල හැම කෙනෙක්ගෙම හොඳම වටිනාම සිහිනය වන බැංකොක් සවාරිය පිළිබඳවත් විස්තර ඔබට දැනගන්නට හැකියාවක් තියෙනවා. හරි, ඒ මතක් කිරීමත් එක්කම ඉක්මනින්ම චෙෆ් අපි ප්‍රශ්නය හමුත්. ඔව්, අදත් මම ප්‍රශ්නය ඇටියට අහන්නේ කටල් ෆිෂ් රින්ග්ස් එක ගැඹුරු තෙලේ බැදගන්න පාවිච්චි කරපු ෆෝචුන් තෙල් වර්ගයේ මොකක්ද කියලා. ඔව්, ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල් පෙතක ලියලා තැපැල් පෙට්ටිය 22:55 කොළඹ කියන ලිපිණයට තමයි එවන්නට අවශ්‍ය වෙන්නේ. තැපැල් පෙතේ මෙන්න මේ වගේ ෆෝචුන් නිෂ්පාදනයක ලේබලයකුත් අලවා එවීම අත්‍යවශ්‍ය වෙන බව මේ වන විටත් ඔබ දන්නවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපිට වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඔබගේ නිවසෙන් සමු අරගෙන යන්නට. අදත් ඔබව දැනුවත් කරේ කොළඹ ගලධාරි හෝටලේ උපවිධායක සුපවේදී සනත් ඩයස් මහත්මයා. ආයුබෝවන්, බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව්, අද අපි සමු අරගෙන ගියත් අපි ලබන සතියේදී ඔබේ සිත සොයන රසයක් සමගින් ඔබව මුණ ගැහෙන්නට සූදානම් වෙනවා. මේ වෙලාවේදී අපිව හැමදාමත්ම ධෛර්යමත් කරන ඔබට මේ හැම කෑම වර්ග පිළිබඳව කතා බහ කරමින් ඔබගේ යම් පියුම් දැනුමට වැඩි යමක් එකතු කරන්නට අපිට අත්වැලක් සපයන පිරමිඩ් බිල්මා සමාගමටත් අපි ස්තුතිවන්ත වෙන ගමම සූදානම් වෙන්නේ. සතියේ අපේ හදවතට ඔබේ හදවතට ලෙන්ගතුම යම් පියුම් වැඩසටහනේ සමාප්ති සටහන තබන්නට. ආයුබෝවන්.